Oxford College of Business. All we do, all we are, is business education. 1972 වසරේ ජූනි මාස 25 වෙනි දින උපත ලැබූ නාලකාධිකාරී මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 2005 වසරේ සැප්තැම්බර් මාස 8 වෙනි දින සහාය නිෂ්පාදකවරයෙකු ලෙස දෙරණ පවුල සහ බැඳුණු ඔහු එදා සිට අද දක්වා ටීවී දෙරණෙහි වැඩසටහන් රැසකට දායකත්වය ලබා දුන්නා. කලාක්ෂේත්‍රයේ බොහෝ කලාකරුවන් සමග ඇති කරගෙන තිබූ සුවිශේෂී බැඳීම නිසා ටීවී දෙරණ නාලිකාවේ විකාශය වූ වැඩසටහන් සඳහා ඔහුගෙන් ලැබුණේ අපවන දායකත්වයක්. නාලක අධිකාරි මහතා නිෂ්පාදනය කළ වැඩසටහන් අතර ප්‍රේක්ෂක ජනතාවට වඩාත් සමීප වූයේ දෙරණ ටී පාටි වැඩසටහනයි. දෙරණ ආරම්භයේ සිට අද දක්වා ආයතනය වෙනුවෙන් අනුපමේ සේවයක් කළ ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගියා. නාලක කියන්නේ මගේ අවුරුදු 23ක යාළුවෙක්. කවදාවත් හිතුවේ නැහැ නාලක මේ වගේ හදිසි ලෙස අපාතරෙන් වියෝවේවි කියලා. අපි හැමෝමත් එක්කම හරිම එකමුතුයි. අපි ඔක්කොම අල්ල කෝඩිනේට් කරන්නේ නාලක. මගේ ගෙදර මේ රෙකෝඩින් එක දාලා තිබ්බේ නාලක. මම නාලකට කෝල් කරලා කිව්වා අද කරන්න එපා මචං, අද මේ රංජන රාමනායක නැහැයි කියලා. ඒ කියලා පැය භාගයක් ගියේ නැහැ. මෙහෙම මේ විදිහ හරිම කනගාටුදායක ආරංචියක් ලැබුණා. මම නාලක මල්ලි කියලා අපි බොහොම ආදරෙන් කතා කරන්නේ. අපිට විශාල පාඩුවක් අපේ සංගීත ශාස්ත්‍රයට සහ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයට විශාල පාඩුවක්, දෙරණට විශේෂයෙන් දෙරණට විශාල පාඩුවක්. නාලක මගේ ජීවිතයට බොහෝම සමීප කෙනෙක්. මේ විදිහට අඩු ආයසෙන් මේ වගේ උදවිය අපිට නැති වෙන එක ප්‍රතක්ජන මිනිස්සු හැටියට අපිට ටිකක් දරා ගන්න අමාරුයි. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා නාලක මල්ලිට. මතු අපිත් එක්කම ඇවිල්ලා, කලාකරුත් එක්කම ඇවිල්ලා, මතු අපිත් එක්කම ජීවත් වෙන්න ලැබෙන්න කියලා මතු ආත්මෙත්.